ධර්මානුශාසනාව අද ධර්මානුශාසනාව පවත්වනු ලබන දේශකයාණන් වහන්සේ පූජ්ජපාද ඉලන්දගස්සවේ සීලවිසුද්ධී ස්වාමින්ද්‍රයණන් වහන්සේ. සැදැහැවතුනි, දැන් අපි පන්සිල් සමාදන් වීමට පෙර නමස්කාරය කියමු. අවසරයි ස්වාමින් වහන්ස. සාදූ සාදූ සාදූ. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. හොඳයි, මේක කියන්නේ කෝනුකෝ බන්තේ වම්මිකෝ, හුඹානම් කුමක්ද කියලා අහනවා. මේක වෙන්නේ දේවතාව ඇවිදින් පෙන්නනවා. අර තමන්ගේ අනාගාමී මිත්‍රයා තමයි මේ ප්‍රශ්න ටික අහන්නේ. අහන්න බුදුරජාණන් වහන්සේ කෙනෙක්ෝ, බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක පුජ්‍යලේකකින් හෝ නැත්නම් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකින් වහන්සේගෙනුත් ඇසූ ධර්මයේ ඇති කෙනෙකුගෙන් හෝ තමයි මේ ප්‍රශ්න අහන්න කියන්නේ. ඉන් මෙහා දිව්‍ය බ්‍රහ්ම කිසිවෙකුට මේකට උත්තර දෙන්න බෑ කියලාත් මේ දේවතාවා තමන්ගේ මිත්‍ර භික්ෂුවට දැනුම් දෙනවා. ආ, ඒ අනුව මේ අහන ප්‍රශ්න ටික තමයි. ඉතින් එතනදී ඉදිරිපත් වෙන්නේ බමුණ කියලා තමයි අමතන්නේ. බමුණ කියන තැනින් තමයි භාග්‍යවතුන් වහන්සේ තම බමුණ කියන තැනින් පව් බැහැර කළ අර්ථයෙන් බමුණ වෙන්නේ. තවත් විස්තර දේශනාවේ අපි ඉදිරියේදී පිළිබඳව පෙන්වා දෙනවා බමුණ කියන්නේ කවුද කියන එක. ඒ බමුණ තමයි මේ ප්‍රශ්න අහන්නේ, ඉදිරියට ගෙනියන්නේ. මේ සුමේද කියන නමින් තමයි මේක ඇමතීම් කරන්නේ කාශ්‍යපට, කුමාර කාශ්‍යපට. එතකොට පළවෙනිම ප්‍රශ්නේ, කෝනුකෝ බන්තේ වම්මිකෝ, ස්වාමීනි තුමසනම් කිම. දැන් දේවතාවගෙන් ප්‍රශ්න ටික අහගෙන පස්සුදාම අලුයම් වේලේම සවැත්නුවර ජේතවනාරාමයේ බුදුරජාණන් වහන්සේ වන්දනා කරගෙන මෙන්න මේ ප්‍රශ්නවල ඉදිරිපත් කරනවා. පළවෙනි ප්‍රශ්නේ මොකද්ද? වම්මික තුඹසනම් කිම, කුමක්ද මේ තුඹස? කාරත්තින් දූපායන, මේ තුඹස රාත්‍රියේ දුන් දමනවා, දවල්ට දිලිහෙනවා නැත්තම් ගිනි ගන්නවා. කා දිවා පජ්ජලන, ඔන්න එක ප්‍රශ්නේ. එතකොට ප්‍රශ්නෙන් ප්‍රශ්නේ ප්‍රශ්න පහල ටික මතක තියාගන්න ඕනේ. තුඹසනම් කුමක්ද මේ තුඹස? කා රත්තින් දූපායන, රාත්‍රියේ දුන් දමනවා, දිවා කා දිවා පජ්ජලන. දැන් උතන ප්‍රශ්න එතකොට තුනයි. ඊළඟ ප්‍රශ්නේ, කෝ බ්‍රාහ්මනෝ, මේ විසඳන බ්‍රාහ්මණයා කවුද? කෝ බ්‍රාහ්මනෝ. හතරවෙනි ප්‍රශ්නේ, කෝ සුමේදෝ, කවුද මේ මහන මහන කියලා ආදරෙන් අමතන්නේ? බුදුරජාණන් වහන්සේත් ඒ විදිහටම අමතනවා. අර මිත්‍රයත් ඇවිදින් හිතමිතුරු භාවයෙන් මහන මහන කියලා අමතලා තමයි මේ ප්‍රශ්න ටික දෙන්නේ. එතකොට ඒ මහන කියලා අමතන්නේ කවුද? එයා සුමේද පණ්ඩිතයෙක්, පණ්ඩිත කියන නමින් හඳුන්වනවා. එතකොට කවුද සුමේද? කින් සත්තං, කින් සත්තං, ආයුධේ කුමක්ද? කින් අභික්කණං, හාරන්නේ කුමක්ද කියන කාරණේ. හාරන්නේ, මේක ඉදිරියට වචනවල අර්ථ අපි ගමු. මේ විදිහේ ප්‍රශ්න බාලාව අහගෙන ඉඳ ඉස්සර වෙලා, කින් අභික්කණං, කුමකින්ද හාරන්, කින් සත්තං, කින් අභික්කණං, කුමක්ද හාරන්නේ? කා ලංගි, කා ලංගි, කා ලංගි කියලා කියන්නේ හිඳි අගුලට. අපි හාරණයකට හම්බින ඒවා ගැන මේ කියන්නේ. කා උද්දුමායිකා, උද්දුමායිකා කියන්නේ මැඩියට, මැඩියානම් කුමක්ද කියන එක. කෝ ද්විදාපතෝ, දෙමන් සන්ධිය කුමක්ද? කිංචන්ගන වාරන් කියන්නේ මේ කිරිගොට්ට කියලා කියනවා, එහෙම නැත්නම් කර පෙරහැන කියලා කියනවා. ඊළඟට කෝ කුම්මෝ, ඉබ්බානම් කුමක්ද? කෝ අසිසුනා, අසි කියන්නේ මේ සත්‍රයේ ආයුධය, සුනා කියන්නේ මස් කොටය. සුනා කියන්නේ මස් කපන කොටය කියලා ගන්න පුළුවන්. අසි කියන්නේ අසිපත ආයුධය කියන එක, අසිසුනා. එතකොට අසිසුනා කියන්නේ මොකක්ද? කා මාංශපේශී, මාංශපේශී කියන්නේ කුමක්ද?
නොකෝ නාගෝති. එද නාගයා කවුද කියනක ඔන්න ඔය ප්‍රශ්න පහළ. දැන් බලමුක කොයි කොයි විදිහටද විස්තර වෙලා තියෙන්නේ කියන කාරණය. දැන් මේකට විස්තර මෙහෙමයි. දැන් අපි බුදුරජාණන් වහන්සේ කරන විස්තරයටයි සවන් දෙන්නේ මේ පින්නතුන්. මොකක්ද වම්මිකෝ? මොකක්ද වම් මේ දූමායනේ මොකක්ද කියන ප්‍රශ්න ටික බුදුපියාණන් වහන්සේ තෝරා දෙනවා. ඉමස්සේතං චාතුම්මහා භූතිකස්ස අදිවචනං මාතාපෙත්තික සම්බවස්ස. මෙන්න මේ හුඹා කියලා කියන්නේ චතුම්මහා භූතික වූ මෞපිය සම්බන්ධයෙන් හටගත් කලලේ වඩා වර්ධනය වුණු මේ පංචස්කන්ධේ, මේ කය දේහේ ශරීරේ නම් තුඹසයි. එතකොට අපි තුඹසක අයිතිකාරෝ. දැන් මේ පින්නතුන් අපි තුඹසක අයිතිකාරෝ. මේ තුඹස නම් මේ ස්කන්ධ පංචකයයි, මේ ශරීරයයි කියන එක, මේ සතු මහා භූතික වූ. එතකොට කා රත්ින් දූපායනා ගැන දවාලේ කළ යුතු කර්මාන්ත ගැන විමසි විමසා විතක්ක විචාර කරමින් නිදි මරමින් රාත්‍රිය ගත කරනවා. අද ලෝකයට සම්බන්ධ කරලා බැලුවත් මේ කාරණේ තේරෙනවා. දිවා කාලයේ කරන්න තියෙන වැඩ කටයුතු ගැන නොයෙකුත් මානසික පීඩනයන් සිත් ඇවුල් පිළිබඳ රාත්‍රිය නිදි වරමින් කල්පනා කරනවා. නිින්ද නැතිව කල්පනා කරනවා. ඒක දුමායනයක් හැටියට, දුන්දමීමක් හැටියට, මේ තුඹසේ දුන්දමීමක් හැටියට තමයි මේ පංචස්කන්ධයේ උරුම කරගත් ඔබත් රාත්‍රිය නිදිවරමින් විතක්ක විචාර කල්පනාවේ යෙදෙනවා නම් ආන් එක දුන්දමීමක් හැටියට, දුමායනයක් හැටියට මේ උපමාවෙන් පෙන්නනවා. ඊළඟ කා දිවා පජ්ජලනම්. දිවා කාලයේ ගිනි ගැනීම නම් කුමක්ද? අපි දන්නවා මේ පින්නතුනේ මේ දිවා කාලයේ ඉරන පායන්නත් ඉස්සර දවසේ කටයුතු වල සූදානම් වෙනවා. සමහරුන්ට දිවා කාලයේ මදි රාත්‍රියෙත් වැඩ. එහෙම මේ අර රාත්‍රියේ නැවත නැවත කල්පනා කරලා යොදාගෙන තියෙන වැඩ කටයුතු වල දිවා කාලයේ කයෙන් වචනයෙන් සිතින් මේ කර්මාන්ත වල යෙදෙනවා හිස ගිනි ගත්තෙක් වාගේ. අපි එහෙම කියනවානේ අපේ පැරණි අය, මොකද මේ ඉසගිනි ගත්තා වාගේ නිකන් කලබලෙම මොකද මේ කියලා. ඉතින් අපේ ලෝකය දිහාද බලන්න වර්තමාන බොහොම කලබලයකින් තමයි වැඩ කටයුතු වල යෙදෙන්නේ. අර කරන වැඩකුත් නැහැ කියලා එහෙම කතාවකුත් තියෙනවා පැරණි කියමන් ඒවා. ඒ වාගේ කිසිම ස්පාසුවක් නැතුව පුදුම තැඟිරිල්ලකයි අද ලෝකයේ ඉදී සිටින්නේ. කිසිම සාර්ථභාවයක්, කිසිම සැනසීමක් නෑ. එහෙම ලොකු වෙහෙසකින් මේ දිවා කාලේ ගත කරනවා කියන එකයි මේ ඇවිල ගත්තා කියලා කියන එකේ තේරුම. එතකොට ඒ දවල් කාලයේ කයින් වචනයෙන් කටයුතු වල යෙදෙනවා කියන එක තමයි වෙහෙසගෙන උපාදාන සහිතව කර්ම රැස් කරනවා කියන එක තමයි ගැඹුරු අර්ථය. ඊළඟ කාරණේ කිව්වා කෝ බ්‍රාහ්මනෝ. දැන් තුඹස කියන එක දැන් දන්නවා. දූමායනේ රාත්‍රියේ දුන් දමනවා කියන එක තෝරාගත්තා. දවල් ගිනි ගන්නවා කියන එක තෝරාගත්තා. ඊළඟ කෝ බ්‍රාහ්මනෝ කියලා කියන්නේ බමුණා යනු. කවුද කියලා අහන්නේ? බමුණා යනු අරහත් සම්‍යක් සම්බුද්ධ තථාගතයන් වහන්සේට නමක් බ්‍රාහ්මන කියලා කියන්නේ. ඉතින් බ්‍රාහ්මෝ හෝති කෝ බිකු තථාගතසත්සේසං আদি වචනං. ඒ කියන්නේ මේක තවදුරටත් අටුවාවේ පෙන්නන්නේ සප්ත ධර්මයන් බැහැර කළ හේයින්. මොනවද මේ සප්ත ධර්මයන්? රාගය, ද්වේෂය, මෝහය, මානය, සක්කාය දිට්ඨිය, සැකය, සීල වෘත්ත පරාමාසය කියන එක. ඔන්න ඔය කරුණු මෙතන අහලා තියෙන කරුණුත් තියෙනවා. නමුත් ඔතන ඒ සප්ත කරුණු ශේෂයක්වත් ඉතිරි නැතිව බැහැර කරපු අර්ථය තමයි ඔතන ඉඟන්නේ. ඉතින් අටුවාව තමයි ওই විදිහට එතන පෙන්වන්නේ බ්‍රාහ්මණ කියන වචනේ තෝරන තැන. දැන් මෙතන තථාගත අරහත් සම්මා සම්බුද්ධ රාජෝත්තමයන්න් වහන්සේ කියන වචනෙන් සීක තබා ගන්නට කෝ බමුණු. බමුණා කවුද? දැන් බමුණා කවුද? සම්මා සම්බුදුන් වහන්සේ. ඒකයි කාශ්‍යප හාමුදුරුව බුදුරජාණන් වහන්සේ හම්බුනේ. බමුණා හම්බ වුණා. ඒතර කවුද මේ සුමේද? කෝ සුමේදෝ. සුමේදේතු කෝ භික්ඛු සේකස්සේතං. සේකස්සේතං කියලා කියන්නේ සේක භික්ෂුවට නමක් තමයි සුමනෝ කියන එක. ඒ භික්ඛුවට আদি වචනයක්. আদি වචනයක් කියන්නේ ඒ වෙනුවට තවත් විශේෂ වචනයක් කියන එක. එතකොට කවුද මේ ශෛක්ෂ භික්ෂුව?
හික්මෙන භික්ෂුව. හික්මීම කියලා කියන්නේ සීල සමාධි ප්‍රඥා ත්‍රිශික්ෂාවේ හැසිරෙන භික්ෂුවට තමයි සෛස්ස භික්ෂුව කියලා කියන්නේ. එතකොට අසේක භික්ෂුව කියලා කියන්නේ රහත් භාවයට පත් වූ භික්ෂුවට තවත් හික්මෙන් දෙයක් තවත් නැති නිසා. එතන සෝවාන් සකෘදාගාමි අනාගාමි දක්වා ඒ මඟඵල නුවන් පිණිස වෙහෙසෙන භික්ෂුවට, ඒ මඟට පිළිපන් භික්ෂුවට කියන්න පුළුවන් සෛක්ෂ භික්ෂුව කියලා. හික්මීමේ යෙදෙන කියන වචනේ තමයි ඒකේ අර්ථය. එතකොට ඊළඟ දැන් මේ තුඹස හාරන්න කියනවා. හාරන්නේ ආයුධයකින් කිංසත්තං. ආයුධය කුමක්ද? ආයුධය ප්‍රඥාවට අදි වචනයක් තමයි මේ හැරීම කියලා කියන්නේ ආයුධයකින්. එතන ආයුධය තමයි ශස්ත්‍රය තමයි ප්‍රඥාව. මේ ප්‍රඥාවෙන් තමයි මේ තුඹස හාරන්නේ. මොන මොකද්ද තුඹස? තුඹස නැමෙtti පංචස් කන්දය විභාග කිරීම. මේ නාම රූප පරිච්ඡේදය විභාග කිරීමේ විදර්ශනා පාර තමයි මේ පෙන්වන්නේ. ඉතින් මේ කොටස් කතාන්දරයක් වගේ නෙමෙයි, ටිකක් සැලකිල්ලෙන් උවමනාවෙන් අහගෙන අපිත් මේ පංචස්කන්ධය හාරන්න පුළුවන් නුවණක් මේ දේශනාව අවසානයේ ලබා ගන්න ඕනේ. මේ පංචස්කන්ධය ගිනි ගන්න එකක්, දුන් දමන එකක්, ඒ ටිකම ඇතිනේ මේ පංචස්කන්ධය අතහැර ගන්න නුවණක් හදා ගන්න ඕනේ කියන තීන්දුව ගන්න. හොඳයි. එතකොට ප්‍රඥාවට මුල් තැනක් මේ සූත්‍රයේ දේශනාවේ එනවා. ඊළඟ අභික්ඛණං, අභිහැරීම කියන්නේ වීරියට නමක්. මේ හාරන්න නම කොහමද? වීරියක් කියන්න ඕනේ. සම්මුති කතාවට තුඹසක් හාරන්නත් අලසෙකුට බෑ. ඒ තුඹස් හැරීම නෙමෙයි, ඊට වඩා ප්‍රඥාවෙන් විමස විමසා, නුවණින් විමස විමසා මේ පඤ්චස්කන්ධයේ ඇති ස්වභාවය හෙළි කරගන්න එකයි. හෙළි කරගෙන ඒට හිත නොවැටෙන විදිහට, නැවත පඤ්චස්කන්ධයක් නොදරන තැනට හිත වඩන එකටයි විදර්ශනාව කියලා කියන්නේ. සතර ප්‍රධාන වීර්යය මෙතන ගන්නෙ. අපි තවත් ඉදිරියට යමු. ඊළඟ අටවෙනි කාරණ කාලංගි. කාලා මේ අටුවා ආකාරයෙන්ම විස්තර කරන්න යන්නේ නැහැ, වෙලාව මදි වෙනවා අපිට. කාලංගි කියලා කියන්නේ හිදි අඟුල. මේක අවිද්‍යාවට නම. අඟුල, අඟුල කියන්නේ දැන් දොරක අඟුලක්, දොර අරින්න බැරි වෙන්න ස්ථිර කරන එක තමයි අඟුල කියලා කියන්නේ. එතකොට ඒ හිදි අඟුල දැන් මේ 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 කොටසට එනකොට දැන් හාරනවා. හාරනකොට හම්බ වෙනවා මෙන්න අගුලක් හම්බ වෙනවා මේ තුඹස හාරනකොට. තුඹස හාරන්න කිව්වා. තුඹස හාරනකොට ප්‍රඥාවෙන්, ප්‍රඥාව නැමැති ආයුධයෙන්, වීරිය නැමැති හැරීම කරනකොට මොකද්ද හම්බ වෙන්නේ? අගුල හම්බ වෙනවා. හිදි අගුලක් හම්බ වෙනවා. දොර අගුලක් හම්බ වෙනවා. ඒ හම්බ වෙන දොර අගුල උපමා කරන්නේ අවිද්‍යාවට. මේ හැම සත්වයකුගේම ළඟම මේ පංචස්කන්ධයට සම්බන්ධයි අවිද්‍යාව. අවිද්‍යා පත්‍ය සංඛාරා, සංඛාර පත්‍ය විඥාන, විඥාන පත්‍ය නාම රූප. එතකොට මේ පංචස්කන්ධය කියන්නේ මේක නාම රූපය. මේ නාම රූපයට සම්බන්ධයි. එතකොට නාම රූපයේ මුල් හටගැම්ම තමයි අවිද්‍යා, තෘෂ්ණා, සංඛ්‍යාතයි කියලා අපි මුලින් මතක් කළා ඒ වචනේ. අවිද්‍යාව මුල් කොටයි. අන්න හාරනකොට මුලින්ම හම්බ වෙන්නේ මොකද්ද? අගුල, හිදි අගුල. ඒ අගුල තමයි මොකක්ද? අවිද්‍යාව. එතකොට ඒ අවිද්‍යාව අංගොන්න ඔසවා තබව කියනවා. අවිද්‍යාව දුරු කරන්න කියන එකයි ඒකේ අර්ථය. බැහැර කරන්න කියන එක. තවත් හාරන්න කියනවා. මෙන්න වීර්යය. එකකින් නවතින්නේ නැහැ. ඉදිරියට 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 මේ හැරීම කරනවා. කවුද දැන් මේ හැරීම? විදර්ශනා යෝගී බව මෙතන මේ පෙන්වන්නේ. මේ බුදුරජාණන් වහන්සේ කර්මස්ථානයක් දෙනවා. කාටද? කුමාර කාශ්‍යප භික්ෂුවට. ඒ භික්ෂුවට ඒ කර්මස්ථානය ඇති වුණා නාගය හම්බ වෙන අවසානයේ උඩ පැහැදිලි වෙයි රහත් භාවයේ පිණිස. ඒ නිසා මේ කරුණ මතක තියාගෙන ඔබත් මේ ඔස්සේ විමසීමක් කරන්න මේ පංචස්කන්ධය. ඊළඟ හම්බ වෙන්නේ උද්දුමායිකා. මැඩියෙක් හම්බ වෙනවා. මේ මැඩියා කවරෙක්ද කියලා අහන්නේ. මැඩියා ක්‍රෝධයට නමක්. හම්බ වෙන්නේ මොකක්ද? දොර අගුල හම්බුණා අවිද්‍යාව දුරු වුණා,
දැන් විද්‍යාව දැන් නුවණකින් හඹලනකොට තමන්ගේ මානසික ස්වභාවයන් හෙළිදරව් වෙන්න ගන්නවා. හිතේ හැටි පේන්න ගන්නවා. මොකද්ද හිතේ ප්‍රධානම එකක් තමයි මොකක්ද? බද්ධ වෛරය ක්‍රෝධය කියන වචන දෙක. දේවා ඉඳ ලැබුණ හැටියට අපි බලමු තව ටිකක් ඔබට දැනෙන හැඟෙන පඹරට ටිකක් විස්තර කරන්න. හොඳයි ඈ. ඊළඟට හම්බ වෙනවා තවත් හැරීම නැතර නෑ හාරනවා. ඒ හාරනකොට හම්බ වෙනවා දුවිදා පතෝ කියන්නේ දෙමන් සන්ධියක්. දෙමන් සන්ධිය කියන එක ඔබ දන්නවා තනි පාරක යනකොට ඒක පාර ආකාර දෙකකට කැත්ත දෙපැත්තකට විහිදෙනවා නම් දෙමන් සන්ධියේදී ඔබට හිතගෙන ගමනේදී කොයි පත අතද කොයි පාරද මං හොයාගන්නේ කියලා කල්පනා කරන්න එනවා. සලකා බලන්න එනවනේ. ආන් ඒකයි ද්විදාපතයක් හම්බ වෙනවා කියලා කියන්නේ පාරක් එතන හම්බ වෙනවා කියන එක නෙමෙයි. ඒක කරුවක් වගේ දෙබලක් තියෙන කරුවක් කියලා හිතාගන්න ඒකක් හම්බ වෙනවා කියන එක. එතකොට ඒකත් ගලව උස්සලා තියන්න කියනවා. දෙමන් සන්ධිය කියන්නේ මොකක්ද? විචිකිච්ඡාව. මොකද්ද දෙමන් සන්ධිය කියලා පෙන්වන්නේ මෙතන? විචිකිච්ඡාව. මේ විචිකිච්ඡාව මේ సంతානෙක තියෙන දෙයක්ද නැති දෙයක්ද? තියෙනවා. පංච නීවරණ තියෙනවා. අපිටත් අපේ සම්මුති ජීවිතේ කතා කරනකොට ඔබට හොඳට පේනවා සැකය තියෙනවා. අපි ඒ සැකය කියන විචිකිච්ඡාව මේ එයද දුර්වලව කියන එකයි අර්ථය. ඒකද ඔසවා දවෝ දෙමන් සන්ධිය පැත්තකින් තියන්න කියනවා. ඉතින් ඊළඟට තවත් හරනවා. හරනකොට තමයි අර කිංචංග කියලා කියන්නේ කිංචංග වාරම්. ඒකට ශබ්දකෝෂවල කිරිගොට්ට කියලා කියනවා. නැත්නම් පෙරහන් කඩේ කියන වචනේ තෝරාගන්න. එතකොට ඒ පෙරහන් කඩේ කියලා කියන්නේ පංච නීවරණ. පෙරහන් කඩේ කියලා කියන්නේ පංච නීවරණ. පංච නීවරණ නිවන අහුරන ධර්මයක්. එකයි නීවරණ කියන වචනේ සරලව මෙතන තියෙනවා. ඉතින් ඒ නිවන අහුරන ධර්ම නැත්නම් කාමච්ඡන්ද ආදී පංච නීවරණ බැහැර කරන්න කියන එකයි ඊළඟ අවස්ථාවේ කර පෙරහන පෙන්වන්නේ. එතකොට තවදුරටත් හරනවා ආර්ය ප්‍රඥාවත් මේ ආයුධය අරගෙන වීර්ය ආරම්භයෙන් නැවත නැවත හරන්න. ආරබ්ධ වීර්ය ගැනයි මෙතන මේ වීර්ය කියලා කියන්නේ. හරනකොට හම්බ වෙනවා කොකුම්මෝ ඉදිබුවා හම්බ වෙනවා. ඉදිබුවා කියලා කියන්නේ රූප උපාදානස්කන්ධ, වේදනා උපාදානස්කන්ධ, සංඥා උපාදානස්කන්ධ, සංකාර උපාදානස්කන්ධ, විඤ්ඤාණ උපාදානස්කන්ධ, ස්කන්ධ පහට තමයි ඉදිබුවා කියලා කියන්නේ. ඊළඟ හම්බ වෙනවා ඒකත් ඔසවල පැත්තකින් තියලා තවත් හරනවා. හරනකොට හම්බ වෙනවා කා අසිසුනා කියන්නේ අසිසුන අසි කියන්නේ අසිපත. දැන් මේ සුනා කියලා කිව්වේ කොටය කියන තේරුම. එතකොට ඒ මස් ලොඹුව කියලා පොත්පත් වලේ තියෙනවා. ඒ මස් කපන කොටයයි කැත්තයි කියන එක හම්බ වෙනවා. ඒක ඔසවා තබන්න කියනවා. ඒ කියන්නේ නන්දි රාග වීම. මේ රූපේ කනට ශබ්ද, නාසයට ගන්ධ, දිවෙන් දත යුතු රස, කයින් ස්පර්ශ කළ යුතු කාරණා, යහපත් කමනීය මනවඩන ප්‍රිය ස්වරූප වෙන කාමයේ උපදවන සිත් අලවන මේ ස්පර්ශය ආදී කොට ඇති මේ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ මේවට අපි බැඳිලා ඉන්නේ. ඒ ප්‍රිය වඩන මනාප වුණු කාමයන්ට තමයි මේ මස් කපන කොටය කියලා කියන්නේ. ඒකටයි අපි නන්දි රාග වෙන්නේ. එතකොට ඒ කාමයන් උපද්දවන සිත් අලවන ස්පර්ශාදී මේ පංචකාම ගුණාදීයන්ට තමයි නමක් මේ වෙනුවට උපමා කරන්නේ මේ අසිසුනා කියලා. මස් කැත්තයි කොටයයි කියන දෙක. මේ දෙකම අපි ළඟ තියෙන දෙයක්. අර කොහෙවත් තියෙන ආයුධයක් මස් කපන කොටයක් ගැන නෙමෙයි මේ කියන්නේ. මේ අපි ළඟ තියෙනවා පංචකාමයන්ට කෑදරකම. පංචකාම කියන්නේ රූප වලට කැමැති, ශබ්ද වලට කැමැති, ගඳට කැමැති, රසයට කැමැති, ඔය කයි මුළු පහස මුළු දේ හප්පාගෙන පහස ලබන්න කැමැති. ආන් ඒ කැමැති ධර්මතා පහ තමයි ඔය පහ හඹාගෙන තමයි මේ ලෝක සත්‍යය මේ සසරක මේ විදිහේ අතරමං වීමක් වී තිබෙන්නේ. එතකොට ඒ කාරණේ ඒ විදිහට මතක තබා ගන්නට කා අසිසුනා. ඊළඟ හම්බ වෙනවා කා මංසපේසි. ඔන්න තවත් හරනවා ගැඹුරට මේ තුඹස විදර්ශනා යෝගියාට මේ පංචස්කන්ධේ විභාග කරන තැන. ඒ විභාග කරනකොට තමයි හම්බ වෙනවා මොකද්ද? මස්වැදල්ල නම් වූ නන්දි රාගය. තුඹස හරනකොට මස්වැදල්ලක් හම්බ වෙනවා. මේ පංචස්කන්ධේ හරනකොට මොකද්ද හම්බ වෙන්නේ? නන්දි රාගය. ඔය වචනේ හොඳට අහලා පුරුදු ඇති නන්දි රාගය. ඒක ඔසවා තබන්න කියනවා. ඉදුරු කරන්න කියන එකයි ඒ. එතකොට ඊළඟ 15 වෙනි කාරණේ ওই මස්වැදල්ලෙන් පස්සේ තවත් හරනවා. හරනකොට හම්බ වෙනවා නාගය. මේ නාගය එක ගැටෙන්න එපා. එයාට හිංසා කරන්න එපා. නමස්කාර කරන්න කියලා කියනවා.
නාගයානං සීනාස්ත්‍රව මහරහතන් වහන්සේ මෙතන පෙන්නන්නේ සම්මා සම්බුදුන් වහන්සේ. එතකොට පින්නතුනි ඔය වචන 15ට අවස්ථා 15 අපි තෝරාගත්ත සරල විදිහට ඔය සරලව ඒ ප්‍රශ්නයක් අහනවා. ඒ ප්‍රශ්නේ මොකක්ද කියනවා. ඒකට අදාළ පංචස්කන්ධයට සම්බන්ධ කොට මේ නාම රූපයට සම්බන්ධ කොට යම් අදහසක් අපිට දැන් මතුවෙනවා. තව දුරටත් අපි බලමු. එතකොට මේ දේශනාව ගැන කුමාර කාශ්‍යප භික්ෂුව සමරට පත් වුණා. එච්චරයි ඒ සූත්‍රයේ කෙටි සූත්‍රය. ඕකෙන් අපිට මතු කර ගන්න තියෙන ධර්මකාවලට අපි දැන් බහිමු. අවස්ථාවේ වෙලාවේ අපිට ලැබෙන කාල වේලාව අනුව දැන් බලන්න මේ පින්නතුන්ට අට ආකාරයකින් දක්වනවා තුඹස හාරන්න 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 කියලා. අට අවස්ථාවක් කියන හාරන්න කියන එක මොකක්ද කියන්නේ? හාරන්න. ඇයි හාරන්නේ? හාරමින් හාරමින් යද්දි තමයි අරව දැනෙන්නේ ලැබෙන්නේ. අවිද්‍යාව මේ සසරක මෙතන සත්‍ය ඇවිද්දන අවිද්‍යාව කියලා කියන්නේ චතුස්සත්‍ය නොදැනීම. ඒ චතුරාර්ය සත්‍ය නොදන්නාකම මෝහ මුලා බව හැරුවේ නැත්තම් යට වෙලා තියෙන්නේ මේ අපේ හිත තුළ අපේ මනසෙත්. ඒකයි මේක හාරමින් හාරමින් ඉදිරියට යන්නේ. එතකොට මේ ශෛත්‍ය භික්ෂුව කියලා කිව්වී අපි මතක් කළා අදිශීල අදිචිත්ත අදිප්‍රඥා කියන ත්‍රිශික්ෂා පද ප්‍රාප්තියට පත් වෙන ක්‍රමය ප්‍රහෙලිකාමේ ස්වරූපයෙන් බුද්ධ දේශනාවට අනුව ශ්‍රී බුද්ධමක වචනයෙන් ඉදිරිපත් කරන වටිනා ගැඹුරු සූත්‍රයක් තමයි මේ සූත්‍රයේ පින්නතුනි. ඈ එතකොට විදර්ශනා කර්මස්ථානයත් මෙහෙම වුණා. දේශනයට අනුව පංචස්කන්ධේ විභාග කළ භික්ෂුව නාගයාට නමස්කාර කරනවා කියලා කියනවා. ඒ නමස්කාර කරනවා කියලා කියන්නේ යත්තේ සීනාශ්‍රවයන් වහන්සේ නමක් බවට පත් වුණා කාශ්‍යප භික්ෂුව. එතකොට ප්‍රශ්න විසර්ජනයම කමටහනක් වුණා. අපිටත් පින්නතුනි වැදගත් මෙන්න මෙතෙන් සිටයි. බලමු මේ විධානයක් වගේ සාරව උක්කීප දොරාගුල උක්කීප ලග්ගින් අවිද්‍යාව ගලවා තබන්න කියන එක. අවිද්‍යාව දුරු වෙන්න මේ පංචස්කන්ධේ අනිත්‍ය බව හෙළි වෙන ධර්මයක් අපිට අවබෝධ වෙන්න ඕන. ඒ අවබෝධ වීමත් එක්ක තමයි මේ පංචස්කන්ධේ මුලාවෙන් සිත මිදී යන්නේ. එහෙනම් ඒ කාරණ තමයි මෙතන මේ දොරාගුල කියලා පෙන්වෙත් එතන මෙතන මිදෙන්න ඕන කියන කාරණයක් අපේ බුදු පියාණන් වහන්සේ මේ සූත්‍රයෙන් මෙතන මේක තමයි ප්‍රවිෂ්ඨයේ මේ ඥාන මාර්ගයට. එතකොට තව දුරටත් බලන්න මේ දොරාගුල කියන එක දොරක් වහන්නේ අගුල දමනෙන් පස්සේ ඒ එහාට මෙහාට යෑමක් බෑ. දැන් නගරයේ එදා පැරණි විදිහට දොරටුවක් තිබුණා. ඒකේ ඇතුලේ ඉන්න අයට පිටට යන්න බෑ. එතකොට පිට ඉන්න අයට ඇතුල් වෙන්නත් බෑ. මේක තමයි. එතකොට මේ අවිද්‍යාව දුරු වෙනකොට ඥාන දොරටුව ප්‍රවිෂ්ඨ වෙනවා. ඇරෙනවා. මෙන්න මේ වචනේ හොඳට මතක තියාගන්න. අවිද්‍යා අගුල අපේ ගැළවිලා යනකොට අපේ මතුවෙන්නේ මොකද්ද? අපේ ප්‍රඥාව ඥාණය අවදි වෙනවා. එතකොට ඥාණයෙන් තමයි අපිට ඥාන මාර්ගයක් ඉපදීමෙන් තමයි නවමහා විදර්ශනාදී උදයබ්බ්‍යාදී ඥාන කාණ්ඩයට අපේ සිත ප්‍රවිෂ්ඨ වෙන්නේ පිවිසෙන්නේ. ඒ ප්‍රවිෂ්ඨ පිවිසෙන්නේ මෙන්න මේ පංචස්කන්ධේ විභාග කිරීමෙන්. පංචස්කන්ධේ විභාග කරන්න කරන්න තමයි අපිට පංචස්කන්ධේ ඇත්ත වැටහෙන්නේ. නැත්තම් ලොකු මුලාවකින් අපි මේ ජීවිතයක් ගත කරන්නේ. තව මේ වටිනා අවස්ථාවල් වචන මාර්ගයෙන් ටිකක් අපි තෝරා ගන්න ඕනේ. මේ ක්‍රෝධය කියන එක අපි කිව්වා මැඩියා කියලා. මොහොම බලවත් බද්ධ වෛරය. මේ සසරක අපි ඇවිද්ද වෙන ප්‍රධානම කරුණක් තමයි බද්ධ වෛරය. මේ පින්නතුන් දාන්න මතක් කරගන්න. සේරි වාණිජ ජාතිකයේ සේරි වාණිජ කච්චපුට අපවසතානන් සමග සම්බන්ධයි. එතන අර රන්තලියට බැඳගත් වෛරය එදත් දෙව්දත් එදත් ඒ වෙරළේ තුටුපොලේ දිවාද කාගෙන මිය යනවා. අපේ බෝසතාණන් වහන්සේ ගඟෙන් එතර වෙනවා. ඒ කතා දන්නවනේ. අහලා දිනව නේද? එතනේ අන්තිම භවය දක්වා එන්න කෙටියෙන් ගන්න දෙව්දත් බුදුරජාණන් වහන්සේ දකින්න ඕනෑ කියලා පැමිණෙනවා. නමුත් දකින්න හම් වෙනවද? බැරි වෙනවා. පොළොව පලාගෙන නිරයට ඇදගෙන යනවා අන්තිම භවය. ඔය අවස්ථා දෙක මතු කරලා බලන්න. ක්‍රෝධය බද්ධ වෛරය. බොහොම අපේ ජීවිතවලත් අපේ ගෙවල් දොරවල් අපි වාසය කරනකොට ඕනෝන්ට අමුදරුවන් අතර හිත මිත්‍රාදීන් අතර බොහොම සුළු සුළු අමනාපකම් ඇති වෙන්නේ. නොසතුට මුලින් ඇති වෙන්නේ. ඉතින් දවසේදී කතා නොකර ඉන්නේ ඊළඟට අමනාප. ඒකකින් තව තරහා. ඒක තරහා වෙනකොට තවත් දුරටත් බද්ධ වෛරය.
බද්ධ වෛරය මේ ගමන් මගේ යන්න බෑ. ඒකයි මැඩිය අවසවා තබව ක්‍රෝධය පහකරව කියලා දේශනා කරන්න. භාවනාව කරන්න බෑ. මෛත්‍රී භාවනාදී භාවනාවකින් හිත සංසුන් කරගෙන තැන්පත් කරගෙන මෛත්‍රී භාවනාවත් මුල් වචන් ටික පැහැදිලින්නේ හොදට. මොකද්ද? අහං අවේරෝ හෝමි, මම වෛර නැත්තෙක් වෙමි. අහං අභ්‍යාපජ්ජව හෝමි, මම තරහ නැත්තෙක් වෙමි. ඔන්න ආරම්භය. මං මේ මෛත්‍රී භාවනාවේ කරුණු විස්තර කරන්න නෙමෙයි. ඒ නිසා ආරම්භයේදීම ධර්ම ශ්‍රවණය කරන මොහොතේ පවා අමනාපකම් නැත්තම් නොසතුටක් හිතේ අනුන් කෙරේ හෝ තමන් කෙරේ හෝ නැතුව හොඳ සාවධාන හිතකින් හොඳ තැම්පත් හිතකින් ධර්මයක් ශ්‍රවණය කරන්න ඕනෑ කියන කාරණේ අපි මතක තියාගන්න ඕනේ. ඊළඟට මේකේ අවශ්‍යම කරන තැන් ටිකක් අපි ගමු. මේ ද්වේදාපතේ කියලා කිව්වේ දෙමන් සංදී විචිකිච්ඡාව කියලා බුද්ධාදී අටතැන්නේ සැකය. ඒ කරුණු මේ පින්නතුන් දන්නවා. ඒ බුද්ධාදී අටතැන් වලින් එහාට තවත් මේ පංචස්කන්ධය පිළිබඳව විචිකිච්ඡාවක් අපිට තියෙනවා. මේ බණ අහලා හරියනවද, මේ භාවනාව කරලා පුළුවන්ද කියලා හැමතැනම දුවන ගතියක් අද තියෙනවා. එහෙනම් විචිකිච්ඡාවක් නැතුව ධර්මය ශ්‍රවණය කරන්න ඕනේ. ශ්‍රවණය ක්‍රම කරන ධර්මය ඒ විදිහට දරා ගන්නත් ඕනේ. තව මේ විචිකිච්ඡාවටම මහා තණ්හා සංකේ සූත්‍රයේ සාති භික්ෂු ආරම්භයක් වෙන්න නැතනක් තියෙනවා. පංචස්කන්ධේ හටගත්තක් දෝ අන දෝ හටගත්තා ගැනීම හටගත්තා දෝ ඒ සැකයෙන් ඒ හටගත්තේ ආහාරයෙන් දෝ සැක සංකල්ප වචනේ ආහාර නිරුද්ධයෙන් ඒ නිරුද්ධ වෙනවා දෝ සැක කරන්නට විචිකිච්ඡාව උපදින්නේද කියලා බුදුරජාන් වහන්සේ අහන භික්ෂුන්ගෙන්. ඒ වෙලාවේ භික්ෂුන් වහන්සේ එහෙමයි ස්වාමීන් වහන්සේ එහෙමයි ස්වාමීනි කියලා උත්තර දෙනවා. ඒකම තව පංචස්කන්ධේ හටගත්තකි. දැන් අපි හුඹට උපමා කළා මේ පංචස්කන්ධේ මේක සතර මහා භූතිකයි. මෞපිය සම්බන්ධයෙන් හටගත් කලල බින්දේ මවගේ උණුසුම ආහාරයෙන් වැඩිලා මෙලොව එළිය දැකලා මෙහිම් බත් පාන් පිටු රොටි දෙමින් මේක වැඩෙන එකක් කියන එක සතර ආහාරයකින් වර්ධනය වෙන එකක් පවතින එකක්. මොකද සතර ආහාරය කබලින්කාරය, පස්ස ආහාරය, මනෝ සංචේතන ආහාරය, විඥාන ආහාරය. ඉතින් ඔය වගේ වචන ටිකක් මතක තියාගන්න ඕනේ. එතකොට මේ අහන්නේ මෙතන ඒකයි. ඒ හටගත්තේ ආහාරයෙනි. ආහාර නිරුද්ධයෙන් ඒ නිරුද්ධ වේ. පංචස්කන්ධයක් හටගත්තා හුඹසක් වෙනවා. නමුත් ඒක හටගත්තේ ආහාරයෙන් කියන ඒක හටගත් ආකාරය අපි අවබෝධ වෙනකොට ආහාරයේ නිරුද්ධයෙන් නිරෝධයෙන් පංචස්කන්ධ නිරෝධය වෙනවා. තුඹස නිරෝධ වෙනවා කියන එක. ඒක තනත් අහන්නේ සම්‍යක් ප්‍රඥාවෙන් දක්නහුට ඒ විචිකිච්ඡාව ප්‍රහීන වේද කියලා අපේ බුදුරජාන් වහන්සේ අහනවා භික්ෂුන්ගෙන්. භික්ෂුන් උත්තර දෙනවා එසේය. සැක නැති භාවය. සැක නැති වෙන්න ඕනේ. කොහොමද? ආහාරයෙන් හටගත්තා මේ පංචස්කන්ධේ. ආහාර නිරෝධයෙන් පංචස්කන්ධ නිරෝධය ඇති වෙනවා කියන සැක නැති වෙන්න ඕනේ. සැකයෙන් විදර්ශනා කරන්න බෑ. ඒ සූත්‍රෙත් බොහොම දීර්ඝ සූත්‍රයක් වෙන්නේ. එනිසා ඊළඟට මේක තොප විචිකිච්ඡා රහිත යෝද කියලා අහනවා. මෙහි තොප මේ කියන කාරණයන්නේ විචිකිච්ඡා රහිත යෝද. විචිකිච්ඡාවම වැඩියෙන් විස්තර කරනවා කියන්නේ ඒකයි මේ සූත්‍රෙත් මෙතෙන්ට මෑදාගත්තේ. එසේය කියලා උත්තර ලැබෙනවා. ආහාර නිරුද්ධියෙන් නිරුද්ධ වේ යයි සම්‍යක් ප්‍රඥාවෙන් දක්නා ලදද එසේය ස්වාමීනි. ඒකටත් උත්තරේ. ඊළඟ තොපි මේ පරිසුද්ධ දෘෂ්ටියේ ඇලුම් කරන්න ඉතාම ටිකක් ගැඹුරුයි. නමුත් අවසාන වචන විනාඩි කීපේ දැන් ආහාර නිරුද්ධියෙන් නිරෝධයෙන් ආහාරයෙන් හටගත් එකක් කියන එක පැහැදිලි කරගන්න. ආහාර නිරෝධ වෙනකොට පංචස්කන්ධ නිරෝධෙත් එතනමයි කියන එක තේරුම් ගන්න ඕනේ. එතකොට මේ සූත්‍රයේ මේ ප්‍රසිද්ධ මේ සුවිසුද්ධ ධර්මය අහලා බුදුපියාණන් වහන්සේ ප්‍රශ්න කරනවා තොප්ප මේ පරිසුද්ධ දෘෂ්ටියේ ඇලුම් කරන්නේද? දැන් පංචස්කන්ධේ බැඳීම එක පැත්තක්, මිදීම එක පැත්තක්, මිදෙන ධර්මය අහලා ඒ ධර්මෙහිද ඇලෙනවද කියලා අහනවා. ටිකක් ගැඹුරුයි මෙතන. ඇයි අහන්නේ එහෙම? මේ දෘෂ්ටියෙන් මිදෙන්න ඕනේ. නැත ස්වාමීනි කියලා උත්තර දෙනවා. ඒක පැහැදිලි වුණාද? ටිකක් නැවත වරක් මතක් කරන්නම්. ආහාර නිරුද්ධයෙන් නිරුද්ධ වේ යයි සම්‍යක් ප්‍රඥාවෙන් දක්නා ලදද කියලා ඊට ඉදිරියෙන් ප්‍රශ්නේ ඉස්සරහලා. එසේ ස්වාමීනි කියන උත්තරය ලැබෙනවා. එහෙමනම් ඊළඟ ප්‍රශ්නේ බුදුරජාන් වහන්සේ අහනවා තොපි මේ පරිසුද්ධ දෘෂ්ටියෙහි ඇලුම් කරන්නේ දැන් මේ දේශනා මාර්ගයේ ඇලිලා ඉන්නවද, ධර්මයේ ඇලිලා ඉන්නවද කියන එකයි කෙකින් අහන්නේ.
නැත ස්වාමීනි. හරි, මිත්‍යා දෘෂ්ටියෙන් බැඳෙන්නේ බැඳෙන්නේ පරිසුද්ධ සම්මයා දෘෂ්ටි ඇලෙන්නේ නැහැ. මේකෙන් කෙටියෙන් මතක තියාගන්න මේ පින්නතුන්, මිත්‍යා දෘෂ්ටියෙන් බැඳෙන්නත් එපා, සම්මයා දෘෂ්ටියෙන් කියලා ඇලෙන්නත් එපා. බැඳෙන්නේත් නැහැ, ඇලෙන්නේත් නැහැ, ධර්මෙහි ඇලෙන්නේත් නැහැ. ධර්මයත් එතර වීමට පිණිසමයි කියන කාරණේ මතක තියාගන්න. අර කුල්ලු උපම නැත්නම් පහුරක් උපමා කරගෙන දේශනා කරලා තියෙන තැන තමයි ඔය කෙටියෙන් මතක් කළේ. එතකොට ආහාර හතරේ සම්භවයෙන් මේ සත්වයා භූත සත්වෙක් වෙන හැටි, ඒ ආහාර නිරෝධයෙන් මේ සත්වයාගේ මේ රූප වේදනා සංඥා සංකාර විඥාන නිරෝධ වෙන හැටි ඒ සූත්‍රයෙන් දේශනා කරලා තියෙන්නේ. එහෙනම් මේ විදිහට මේ ධර්මයක් අපිට අද ලැබුණා. කරපෙරහන කියලා පෙන්න එක පංච නීවරණ ගැන මේ පින්තුන් සෑහෙන දන්නවා ඒ පිළිබඳව කරුණු. ඉතින් පෙරහනක ස්වභාවය තමයි කොච්චර වතුර දැම්මත් රඳන්නේ නැහැ. අන්තිමේ පෙරහන විතරයි. ඒ වාගේ තමයි පංච නීවරණ හිත කැත්නම් මේ කරන දේශනාවද දරන්නේ නැහැ කියන කාරණේ. පංච නීවරණ කාමච්ඡන්ද ව්‍යාපාද ඒ විදිහට දුරු කරගන්න උත්සාහ කරන්න ඕනේ. ඒ විතක්ක විචාර පීති සුඛ ඒකග්ගත ධානාංග ලැබෙන තැන තමයි නීවරණ පාමී මේ පළවෙනි පෙළ. තදංග විස්කම්බන වශයෙන් මේ ක්ලේශයන් පංච නීවරණයන් දුරු වෙනකොට ඇති වෙන මෙලෝ වශයෙන් අපිට ලැබෙන සාන්තිය සුවය සැපේ තමයි සමාධි සුවයකට ඔබපත් වෙන එක. සමාධි සුවේද පත්නු එහෙම පිට කොටගෙන එතනම හිත රඳවන්නේ නැතිව තවදුරටත් මේක හාරන්න කියලා කියන තැන තමයි ඊළඟ අවස්ථාව මේ කරපෙරහණින් එහාට ඉදිබු ආදී පංචස්කන්ධේ විභාග කරන තැන. ඒ විදිහේ එහෙම අපිට තවත් වටිනා තැන් කීපයක් පමණක් වැදගත් වෙන තැන් පමණක් මම මේ චන්දරාගය කියන වචනේ එලියට ගන්නවා. මාංශපේශි කියලා පෙන්වුවා. එතකොට මස් වැදල්ල කියන එකේ සම්මුති වශයෙන් කතාවේ විවහාර ලෝකයේ මස් වැදල්ලක් දැනක තියෙනවද? මස් කැටියක්. ඒ තියෙන තැන මස් කැටි අල්ලා හිටිනවා. කබලක තිබ්බොත් කබලේ අල්ලා හිටිනවා. පත්‍රයක කඩදාසියක තිබ්බත් අල්ලයි. තමවා විවහාර විදියට තේරුම් ගන්න. ඒ වගේ තමයි මේ නන්දිරාගයෙන් බැඳුණු හිත පංචකාමයන්ගේ රැඳි වී සිටිනවා. දැන් රූපවාහිනිය බලන්න තියෙනකොට ඒක හරියට වෙලාවට රැඳිලා ඉන්නවා එතෙමට. බාහිර කටයුතු වල අර කුස්සියේ සමහරට කොළමැල්ලුම රොස් වෙන්න පුළුවන්. කාලය මැද යන ගමන්වත් අරකට ටිකක් ඇහැ දාගෙන තමයි යන්නේ. අද ඒක කාමයන්ගෙන දෙන. රූපකාම, ශබ්දකාම දෙක එනවනේ රූපේ හරහා, රූපවාහිනිය හරහා. දෙපමණක් නෙමෙයි, තින් ගන්ධ සුවඳ ඒ වටත් අපි බැඳිලා ඒ වගේ ඇලිලා තමයි මේ සත්වයා මේ සසරකන. ඒ නන්දි රාග කියන වචනේ නෝ. නන්දි රාග කියන වචනේ, නන්දි කියන්නේ සතුට. යමකට සතුට නම් අපි සතුටෙන් කතා කරනවා. මේ මල් අපි දැන් හිතුව ගෙදරකට ගියා නන්දි, මේ මල් ටික මල් අත්ත කොහින්ද ගෙනාවේ? ආ, අපේ ලොකු දුව මාතලේ ඉඳලා එනකොට ගෙනාවේ. ආ, හොඳට හොඳ මලක් නේ හැදිලා තිනවා. ඈ, අපිට නෑනේ මේ රෝස වර්ගය කියලා අන්න කතා කරනවා. අභිවදති, නත් සතුටක් ඇති වුණා, දැන් ඒ ගැන කතා කරනවා. ඉතින් අතු කෑල්ලක් අපිටත් දෙන්නකෝ කියලා කතා කරනවා. දුන්නොත් රාග සහිතනවා, හොඳයි. නුදුන්නොත් මැඩියගේ තත්ත්වයට පත් වෙනවා. පත් වෙනද නැද්ද? මැඩියා පෙන්වීම මොකද්ද මෙතන? ක්‍රෝධයට වචනයක් කිව්වනේ. හොඳයි. එතකොට නන්දි රාග සහගත තත්තර තත්‍රාබි නන්ති තේයති දං කාමතණ්හා භවතණ්හා විභවතණ්හා. මෙන්න සසර. මොකද්ද සසර? බැඳෙන තැන මුල්ම දේශනාවෙන් අපේ සම්මා සම්බුදුන් වහන්සේ දේශනා කළා. දැන් මේ නන්දි රාග වුණොත් යමකට, නන්දිය සතුට බලවත් කෙලෙසසිතින් ඇලුනොත් එයම උපාදාන වෙනවද නැද්ද හිතට? අර මල් ගැනම හිතන්නකො. ඒතර ඒ පිළිබඳ කතා කරලා අභිවදති කතාව කරනවා. කොහින්ද මේ ගෙනාවේ? මටත් අතු කැල්ලක් දෙන්න බැරිද? අභි නන්දති ඒ ගැන සතුටු වෙනවා. අජ්ජෝ සාය තිත්තති. ඔය වචන තුනේ මතක තියාගන්න. මේ නන්දි රාග වීමෙන් කාම වස්තුන්ට ක්ලේශයන් හිතේ උපදින එකක්. බාහිරෙන් හම්බෙන වස්තුවේ කැමැත්ත උපදවලා ඔබ සසර නවත්තන්නේ මෙන්න මේ විදිහට. ඒ නැවැත්තුණු කඳු පහ තමයි රූප කන්ද, වේදනා කන්ද, සංඥා කන්ද, සංකාර කන්ද, විඥාන කන්ද කියලා කියන්නේ. එතකොට මේ බොහෝ දෙනා පතන එකක් තමයි සම්මුතියකට ගත්තත් මස්වැදැල්ල. මස්වලට ගිජුයිනේ බොහෝ දෙනා. ඈ, අපේ බෞද්ධ පින්නතුන් ගැන නෙමෙයි මේ කියන්නේ. ලෝක සත්‍ය ස්වභාවයට ගත්තොත් මස් කියන එකට ආහාරයට එදා අතීතයේ ඉඳලා අද දක්වාත් මතුමත්ටටත් මාංශ ආහාරය බොහොම තෘෂ්ණා සහිතව ගිලගන්න එක. ඒක හැබැයි හොඳට මතක තියාගන්න
මේ දෙපා සතා වූ මනුස්සෝ වූ මෙබඳු දහම කතා කරන අය පමණක් අයිතියක් නෙමේ තිරිසන් සතාට අයිතියක. කවුඩෝවාගේ සත්තු මස් කැලි කඩලා අරගෙන ආහාරයට ගන්නවා ඔබ දන්නවා. එතකොට ඒ තැන තියෙන තැන ඇලෙන එකක් තමයි ඒක රජසක් කිලුටක් ඇටියටයි ධර්මයේ පෙන්වන්නේ. එතකොට මේ මිනිස්ය වුණත් උස් පහත් අයත් මේක පතනවා. රජවරු සිටුවරුත් මස් වැදල්ල පතනවා මස් ආහාරය. පතනවද නැද්ද? අර ඒක රජ කෙනෙක් තමන්ගේ පුතා මරලා ආහාරයට ගන්න තැන ඒවා සිහි කර ගන්න ඕනේ. ඒ තරම් කෑදරකමක් රාග බව මස් ආහාරයෙන් අට ගන්නවා කියන්නේ. ඒකයි මේ මස් වැදල්ල මෙතනට උපමාවට අරගෙන තියෙන්නේ. ඊළඟ දැන් මේ මහානට හික්බෙන්න කියලායි කියන්නේ මෙතන. මේ කුමාරකාශ්‍යප භික්ෂුවට පෙන්නන්නේ සාරණවා ප්‍රඥාවෙන් වීරිය ආරම්භ කරලා ඒ සතර ප්‍රධාන වීරියකින් තමයි මේ හැරීම මේ පංචස්කන්ධයේ. ඒක වචනේ මතක තබා ගන්න පුළුවන් විදිය හොඳයි. මේ විදිය උපන් නූපන් නූපන් උපන් සතර ප්‍රධාන වීරියේ උපං අකුසල් දුරු කිරීමේ වීරිය මේ පින්නතුන් අපි යම් පමණකට අපේ උත්සාහයක් තියෙන්න ඕනේ. නූපං අකුසල් නූපදවීමට වීරියක් ඕනේ. නූපං කුසල් උපදවීමට භාවනාදී කටයුතු වල යෙදෙන්නේ නැහැ. දානාදී පින්කම් කරනවා. නූපං කුසලය උපද්වා ගන්න උත්සාහ කරන්න. උපං කුසල් වැඩි දැනටත් භාවනා කරනවා. ඒ කටයුතු වල නැවත නැවත යෙදෙන්න. ඒතර සබ්බ පාපස් අකරණං අර උපං අකුසල් නූපං අකුසල් දුරු කරනවා සබ්බ පාපස් අකරණං කුසලස් උපසම්පදා කුසල් ලිපදවීමට වීර්ය වඩනවා. සිත වඩනවා පර දෙරටම. ඉතින් විදර්ශනා ප්‍රඥා සංඛ්‍යාත නිවන් දොරටුව ඔබට ඇරේවා කියලා අපි මේ දේශනාව අවසානයේ ඔබට ආශිර්වාද කරනවා. එතකොට ඔබට නාගයා මුණ ගැහෙනවා. සම්මා සම්බුදුන් වහන්සේ මෙලවදීම මේ පින්නතුන්ට දකින්ද ලැබෙනවා කියලා ප්‍රාර්ථනා කරගන්න. පින්නතුනි එහෙමනම් අපි දැන් දෙවියන්ට පින් දෙමු. ආකාසට්ඨාච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං චිරං රක්ඛන්තු ධම්ම දේශනම් චිරං රක්ඛන්තු මම් පරන්ති. මේ මොහොතේ ඥාතීන්ටත් අපි පින් දෙමු. මාත් සමග උස්සලින් කියන්න. ඉදම්මේ ඥාතීනම් හොතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතීනම් හොතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතිනම් හෝතු සුඛිතා වන්තු ඥාතයෝ. ඔබ අපරස් කරගත්තා වූ සකල පුණ්‍ය සම්භාරය නිදන ප්‍රාප්තික ඥාති වර්ගයාට පින් පඳුරක් වශයෙන් අනුමෝදම් විත්වා කියලා සාදු කියන්න. ඒ වගේම මෙබඳු ග්‍රාම සංවර්ධනයේ ව්‍යාපාරවල සහ සම්බන්ධ වෙලා ඒ ජීවිත පරිත්‍යාගයෙන් එහෙම නැත්නම් බොහෝම කැප වෙලා සේවාවන් ඉෂ්ට සිද්ධ කර දුන්නේ පින්වත් අය නිදන ප්‍රාප්තයත්ව ඇති ඒ පින්වතුන්ටත් මේ පින් අනුමෝදම් විත්වා කියලා අනුමෝදම් කරන්න. ඒ වගේම මේ ඒ භෞතුන් සියතින් කරගත් පිනක් ආශමානව අනුමෝදම් වීමෙන් ප්‍රමාද වරදකින් පින් කරගත නොහැකි අභවිස්ථානෙක උපත ලබා ඇතනම් එතනින් වාතමිදී සුගති භවයක ජාතිය උපත වේවා කියලා නැවතත් සාදුකාරයක් දෙන්න. සුජීවත්ව වාසය කරන මේ පින්වතුන්ටත් මේ පිනම පිහිටාදාර වීමෙන් විය ශ්‍රී ජයශ්‍රී බෝසම්තුන්ගේ පිහිට ආරක්ෂාව සැලසීමෙන් කරන කියන රැකී රක්ෂාදිය දරුවන්ගේ අධ්‍යාපන කටයුතු නිති සාර්ථක වේවා කියලත් අපි ආශිර්වාද කරනවා. ඔබ හැමට තෙරුවන් සරණයි. සදහවතුනි ඔබ සවන් දුන් එම ධර්මානුශාසනාව පැවැත්වූ දේශකයාණන් වහන්සේ පූජ්‍යපාද ඉලන්දගසවේ සීලවිසුද්ධි ස්වාමින්ද්‍රයන්න් වහන්සේ. අපේ ස්වාමින්ද්‍රයන්න් වහන්සේ ඉටු කරන ශාසනික සේවාවන්ට තව තවත් ශක්තිය ධෛර්යය සහ නිදුක් නිරෝගී සුව චිරජීවනය අපි ප්‍රාර්ථනා කරමු. ඔබට තෙරුවන් සරණයි.